ජනාධිපති වරණය වෙනුවෙන් මහනුවර අකුරණ නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. අද අපි ඉන්නේ බෙදිච්ච රටක. රට බෙදිලා රට බංකොලොත් භාවයට පත් වෙලා රටේ ලක්ෂ 220ක් වූ ජනතාව කිසිම හවුහරණක් නැතුව අතරමං වී සිටින මොහොතක මම ඔබට කියන්න කැමතියි බෙදෙනවා වෙනුවට අපි එකතු වෙමු. ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය බල තණ්හාව බැහැර කරලා රට ගොඩනගන එකමුතු භාවයකට අපි ඒකරාශී වෙමු. මම විශේෂයෙන්ම ඔබට කියන්න කැමතියි සංහිඳියාව සහෝදරත්වය මිත්‍රශීලීත්වය තුල අපිට පුළුවන් රටක් හැටියට ජයග්‍රහණය කරන්න. කන්ද උඩරට පුරවරේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය ක්‍රියාත්මක කරන අවස්ථාව අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා කියන එක මම ඔබ සැමට කියන්නට කැමතියි. පහුගිය කාලේ බිහිවුණු ආණ්ඩු ආගම ජාතිය භාෂාව කුලය කේන්ද්‍ර කරගෙන මේ රටේ ජන ජීවිත විනාශ කරන යුගෙ බිහි කරා. මම ආඩම්බරෙන් කියන්න කැමතියි මේ රටේ ජාතිවාදයට ජාති ભેදයට ආගම්වාදයට ආගම් ભેදයට විරුද්ධව ඔබගේ සංස්කෘතික ආගමික අයිතිය වෙනුවෙන් එළියට බහපු එකම ජාතික බලවේගය සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයයි. මම එකක් කියන්න කැමතියි මේ රටේ කිසිම පුද්ගලයෙකුට කිසිම ජාතියකට කිසිම ආගමකට අපහාස කරන්නට ඉඩක් නැහැ. හැම ජන කොට්ටාසයකටම ගෞරව කරන්නට ඉගෙන ගන්නට ඕන. හැමෝටම ඉඩක් තියෙනවා අපේ රටේ. මේ රට අපි හැමෝගේම රට. මේ රට බෙදුණු රට කඩා වැටුණු රට එක්සේ සත් කිරීමේ වගකීම මමත් මගේ කණ්ඩායමත් බාර ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම කිසිම අන්තවාදයකට අපි ඉඩ දබන්නේ නැහැ.